ඔන්න දැන් ඔයාගේ වැඩ කටයුතු තමයි කරන්න තියෙන්නේ. ඉතින් නැස්ටි මේක රසපාටයි. රසපාටයි නේද? හරි. මිෂෙල්. ඉතින් ඔයාට ඉන්නේ ජීවිතේ මේ යාළුවා විතරද නැත්නම් තවත් ගොඩක් අය ආශ්‍රය කරනවද? මොකද මම දන්න තරමින් ඔයා පුංචි කාලේ ඉඳලා හරිම සයිලන්ට් කැරක්ටර් එකක්. ක්ෂේත්‍රයට ආවට පස්සෙ තමයි චුට්ටක් වෙනස් වෙන්න පටන් ගත්තේ ඔයා නේද? ඕ ඒ කියන්නේ ඉස්සර මම බතානේ ඉස්සර ඉස්සර වැඩි කතාවක් නැහැ ඉන්නවා ඉතින් මගේ ඉස්කෝලේ ආලු ඉන්නවා තාමත් එයාලත් එක්ක කතා කරනවා වැඩි හරියක්ම මගේ ප්‍රොජෙක්ට් සහ අනිත් හැම දෙයක්ම සතුටේදී දුකේදී හැවෙන්නට වෙන්නේ මනුෂ්‍ය තමයි අනේ එයත් එක තමයි හැම දෙයක්ම මම බෙදා ගන්න මේ අනිත් අයට කියා ගන්න බැරි දේවල් හැම දෙයක්ම මම එයත් එක තමයි කියා ගන්න බැරි දේවල් අපිට කියන්නත් බෑනේ තින්නේ රහස් නේද මනුෂ්‍යද බලමුකෝ නේද ලස්සනට මනුෂ්‍යත් දන්නවයි තියෙන අපේ මිෂෙල්ගේ කොයි වගේ හැකියාවක්ද තියෙන්නේ කියලා මේ කුකරි කලාවට අපි බලමු කොයි විදිහෙද මේක ඩෙකරේට් කරලා ලස්සනට ගානිෂ් කරලා පිළිගන්වන්න සූදානම් කරන්න කියලා වරුටික ලෑස්ති කරගන්නවා ෂෙෆ් නිවල් නේද අපි ඒකට අපිට අවශ්‍ය වෙනවා වයිට් චොක්ලට් ග්‍රෑම් 200ක් ඒ වගේම බටර් ටේබල් ස්පූන් එකක් ඒ වගේම संपूर्ण बॉइल उष्णते दिए कर हिमालय मेक पास पार गागेट रक्त दिए करें वैट चॉकलेट दिए कर बागेट खेट तीन इलिएट आ रहा අපිට කලවම් කරුවම හොඳ ස්මූත් එකක් එනවා. වයිට් චොක්ලට් මැද අපි භාවිත කරන්න ඕනේ ෂෙෆ්. ආ මේක මේ මේ අවස්ථාවේ ඇටියට මම හිතන්නේ වයිට් චොක්ලට් මොකද අපි ස්නෝබෝල්ස් නැත්නම් අපි ඩාක් එක ගමුත් වෙන ස්නෝබෝල්ස් වෙන්නේ නැහැ නේ. බ්‍රවුන් වෙනවද නේද? බ්‍රවුන් වෙනව නේද? හරි. එතකොට අපිට මේ මේ විදියට අන්න පොඩ්ඩක් වයිට් චොක්ලට් එක මෙල්ට් කරගන්න ඕනේ ප්‍රමාණය කොයි විදියටද කියලා අපිට කියලා දෙන්න. දැන් මනම් හරි නේ. මොකද කරන්න බැරි වෙන අපේ ෂෙෆ්. ඔව් දැන් බටර් චුට්ටක් මම දා ගන්නවා. බටර් චුට්ටක් ඉස්සලම තවරන්න ඕනේ. එහෙනම් ඒකට නෑ මේකට ගා ගන්න. ආ මේකට දාන්න. කලවම් කරන්න. කලවම් කරන්න. හරි. දැන් ඔන්න ඔය විදිහට කලවම් වෙනකොට නේද අපි කවලම් කරගෙන ඊට පස්සේ තමයි අපි කේක් එකට උඩින් ඒක අතුරන්නේ නේද? දින 0.112 599 122 තුර කතරන් කෙරෙවුත් වෙලා තියෙනවා. එතන අපි අද දවසේදී මේ හදනවා මොනවාද? fruit and nut festive delight එකක් සමගින් fruit snowballs උත් අපි හදන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. මිෂෙල් ගේ උදව්වත් අපිට ලැබෙනවා. ඔව් මම හිතන් දිය කරවන හරි නේද? ඔව්. වැඩ ගන්න වැඩ ගන්න. ඔව්. ඒ වගේම අපි වෙන කැම බීම හදනවා වගේ නෙවෙයි නේද ෂෙෆ්? ඇත්තටම මේ අතුරු පසක් sweets වර්ගයන් හදනකොට ටිකක් බඩුටික හොයාගත්තත් ලේසි පහසුයි නම් පොඩ්ඩක් වැඩ වැඩි නේද ෂෙෆ්? ඔව් වැඩ වැඩි කියන්නේ ඇත්තටම මම කියන ඉච්චර කරන් පටන් ගත්තට අමාරු නෑ නැවුත පොඩ්ඩක් අර මේ වෙලා යන්නේ අර ටිකක් වැඩි ඉන්ග්‍රීඩියන්ට්ස් වැඩි නේ රස රසවත් කරන්න අවශ්‍ය කරන දේවල් තියෙනවා රසකාරක තියෙනවා ඔක්කොමත් එක නේද? ඔව් අපි කලවම් කරමු නේ. හරි. ඉතින් milk maid සම්බන්ධයෙන් අපි කතා බහ කරනකොට milk maid වලින් කරන්න බැරි දෙයක් නැහැ නේද ෂෙෆ්? ඔව්. අතුරු පස් හදන්න sweets වර්ගයන් හදන්නට අපිට milk maid නැතුවම වැඩ වෙලා තියෙනවා. ඉතින් කිරි එකක් විදිහටත් අපි milk maid ටිකක් දාලා ඉවර වෙලා බොහොම රස බලන්න හරි කැමති ගොඩක් අය හුරු වෙලා තියෙනවා. ඉතින් milk maid කියලා කියන්නේ අපිට අපේ මුළු තැන් ගෙදරට නැතුවම බැරි නිෂ්පාදනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මැගී පිටිකල පොල් කිරි, ඒ වගේම තමයි මැගී රසමුසු, ඒ විතරක්මත් මේ අලුතෙන්ම හඳුනා දීපු මෙන්න මේ ෆැමිලි මීල් පැක් එක, මේ ෆැමිලි මීල් පැක් එක මං හිතන්නේ දැන් අපිට ඕනෙම දෙයක් වෙලා තියෙනවා නේද? රාත්‍රී ආහාරය හැමෝත් එක්ක මේකට එක රස මිදිනකොට මේ නූඩල් එක අපිට දැන් හරිම රසවත් විදියට හදා ගන්න හැටි අපි කියලා දුන්නා නේද ෂෙෆ්? ඔව්. හරි. දැන් මොකද වෙන්නේ? දැන් මේක ටිකක් පේනවා ඇති ටිකක් අර ඝන ගතියට. හ්ම්. අපිට අර දැන් මේ මේක මේක ගාන්න තියෙන්නේ. මේක පොඩි අපේ පැලට් එකක් හරි අපිට පී එකකින් ආවත් ගන්න පුළුවන්. ඕ ගන්න. ඕක ගන්න ඕනේ. එතකොට හරි. ෂෙෆ් ටිකක් ටිකක් ඈත් වෙලා ඉඳලා ඔවා කියලා දෙන්න ඔය චණ්ඩි කෙල්ලෙක් ඉන්නේ නේද? දැන් අර බ්ලැක් බෙල්ට් එක දැන් හරිද හම්බුණාද? අනේ නෑ අක්ක තාම ඒ කියන්නේ මේ තත්ත්වෙත් එක පොඩ්ඩක් කරන්න අමාරු නේ. ඒක වලට ඉතුරක් දන්නේ මේ තත්ත්වෙත් එක වාඩි බ්ලැක් බෙල්ට් එකක් දීලා බෑ කියලා. ඔය එහෙම හිතනත් දන්නේ. ෂෙෆ් හරිද? මේක
වටේ ගන්න ඕනේ නෑ වටේ ගන්න ඕනේ වෙන්නේ නෑ නේද උඩින් ගස්සනට හරි දැන් මේ කොහොමද කරාටේ වැඩ කටයුතු මාෂල්ලාස් ඒ වගේ දේවල් දැන් කරනවද නැත්තම් පොඩ්ඩක් ඒවෙන් බැහැර වෙලා දැස්කලා දුෂ ඉස්සරට වඩා චුට්ටක් කියන්නේ අර අපිට මේ සිටුේෂන් එක සිටුේෂන් එකත් එක්ක අපිට ක්ලාසස් යන්න චුට්ටක් අමාරුයි හැබැයි පුළුවන් හැම වෙලාවෙම සාමාන්‍ය ගොඩක් කලකට මම කොළඹ ඉන්න හින්දා කියන්නේ රෝගත කිරීම තිබුණ නැත්නම් ඒ දවස් ටික බලලා සෙන්ස එක ඒ ක්ලාසස් ටික අනිවාර්යෙන්ම දාන්න ආ මනුෂා හොඳ තරහට කෙනෙක් නේද ඔව් දැන් අපි ශෝරියක් ඉතින් අපිට පුළුවන් මේක දැක්කත් අපි බලව කතා බහ කරමු දැන් ඉතින් දැන් මේක ඔව් දැන් අපිට පුළුවන් මේක අර අපිට නිකන් මේ මේ විදියට තනින් පයිතර කරුවා නම් හරි නේද පොඩ්ඩක් ඕනනම් චුට්ටක් අල්ලලා පුළුවන් පුළුවන් ඇයිද පුළුවන් දෙන්න බය නැතුව හරි ඉතින් ඔබටත් හැකියාවක් තියෙනවා දේශීය ආහාර වට්ටෝරුවක් නිර්මාණාත්මක ලෙසින් අප වෙත යොමු කරන්නට මැගි නිෂ්පාදනය ඇතුළත් කරන දේශීය ආහාර වට්ටෝරුවක් අප වෙත යොමු කළ තින් අපි තෝරා ගත තින් ඔබට හැකියාවක් තියෙනවා ඔබේ ආදරණීය තමයෙක් එක්ක එකතු වෙලා සජීවී මුල්පත්ම පේන ඒ අත්දැකීම අපි දාගන්න නේද ඉතින් ලිපිනේ මතක් කරන්නම් ඔබ මේ දේශීය ආහාර වට්ටෝරුව අප වෙත එවනකොට මේ ඡායාරූපයක් අනිවාර්යෙන් ඔබේ දුරකථන අංකය නම ගම සඳහන් කරලා එවන්න මැගි නිෂ්පාදන අනිවාර්යෙන් ඇතුළත් කළ යුතුයි ඉතින් මැගි නිෂ්පාදන ඇතුළත් වටිනා කියන ටැග් පාර්සල් එකකුත් අපි ඔබට ලබා දෙන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. හරිනේ. දැන් අපිට පුළුවන් මේ මේකේ ලස්සනට අපිට මේ තියෙන මේ ස්ටාර්ස් දාලා එක එක විදියට ඔ එහෙම්මෙන් පොඩ පොඩ දාන්න පොයි. එහෙම්මෙන් පොඩ පොඩ ස්ටාර්ස් දාලා අපිට පුළුවන් ලස්සන කරගන්න නේද ෂේ? හ්ම්. අපිට තව එකක් තියෙනවා අපි. මොකද ස්නෝබෝල්ස් උත් හදන්න ඕනේ නේ. ස්නෝබෝල්ස් උත් අපි හදන්න. ඉතින් වෙලාවක් කියන්නේ ඒකට නම්. එනිසා අපි චුට්ටක් එක් මං කරමු නේද? ඔව්. මිෂෙල් කන බොන දේවල් තෝරගෙන බේරගෙනද කන්නේ? නැත ඕන දෙයක් රස විඳින්න. ඕන දෙයක් කනවා. ඒක රහණම් කනවා. රහණම් කනවා නේද? රසට ඕනේ නේද? ඔව් රහණම් මං කනවා. ඇත්තද මේ ස්ටාර්ස් දාගත්ත ඇත්තද? ඔව් නේද? අපි දැනට ඇති අපිට ඕන නම් අපිට කපුවට පස්සේ අපි දාලා දෙමු නේද? ඔව් නේද? හරි. දැන් ඒක අපි වෙනම තියලා අපි බලමු දැන්. අපි ස්නෝබෝල්ස් හදන්න කලින් මට හිතෙනවා විරාමයක් ගත්තොත් හොඳයි කියලා. මම මේකත් පොඩ්ඩක් අපි ලෑස්ති කරගෙන සූදානම් කරගෙන ඉන්න තුරු ඉන්න කොහෙවත් යන්න එපා. විරාමයකට යන සූදානම් වෙන්නේ විරාමෙන් පස්සෙ අපි ඉක්මනටම බොමුණ ගහනවා.